మాట్లాడటం మేము ఎంత పోల్గడిగేయండి సార్ මේ සාත්‍රයේ දැක්කනේ කට්ටිය මෙත අතන තියෙන එක මෙතනට ගනනලා මේ ඔබතුමා කියන්නේ මන්ත හරි මන්ත්‍රවාස්තරේ මට මේ පොල්ගෙඩිය ගලින් කරලා පෙන්නන්නේ පොල්ගෙඩිය අල්ල තියලා මෙහෙම මෙහෙම සු දේවාල වල කපුවන් විශ්වාස කරන්නේ නැහැ ගුරුන්නාන්සල විශ්වාස කරන්නේ නැහැ දේවාල වලට ගියා වෙන වෙනම කරන්නේ දේවාල වස්සට යනවා මායන් වෙනවා කොණ්ඩ කඩා ගනවා මුන්ට මලවරක් කරන්නවත් පුදුමඩු බුලනේ ලෝකේ ඉන්න කවුරේ හොඳම කෙනෙක් වශීකල් අද හොර හැත්ත බෝලා ඉන්නවා අද පොඩියුම් පවා ගුරුකන් සාත්‍රයට අහුවෙන්නේ නැත්නම් මිනිස්සු ගල් කරන්නේ ඔබතුමා ගාව ගල් කරන්න අර කියන්නේ සෙව්වන්දි මෑණියෝ ගල් කරන්නේ යන්නේ මිනිස්සුන් දෙහි ගෙඩිය අරගෙන ගිරේට තියලා සා ඉංගේසන් කට්ටෙන් විදලා දෙහි ගෙඩිය කපනවා එතකොට ලේ වගේ එනවා එතකොට බිත්තරේට ඉංගේසන් කට්ටෙන් බිත්තරේට විදලා බිත්තරේ කඩපු ගමන් ලේ එනවා පූල් ගෙඩියටත් ඕසෙල්ලම තමයි කරන්නේ ඉංගේසන් කට්ටෙන් ලේ කතා කරා සද්දේ දිනවා සද්දේ දැම්ම බලයට කෙනෙක්ට විශ්වාස කරන්න බෑනේ ඔබතුමා වැඩක් කරයිද කියලා මම ගොරෙක් හොරෙක් නෙමෙයි ගොරෙක් තත් පුළුවන් මේ දෙකක් තියාගෙන පොල් ගෙඩියක් පිදේනි තටුව මොකක් හරි තියාගෙන මමත් කරනවා කියනවා මට පුළුවන් කියනවා මාත්‍යන මං කියනවා මේ ඔක්කොම ඔක්කොම නොමිලේ කියනවා නොමිලේ තමයි ඔක්කොම පටන් ගන්න පිටරට නෙවෙයිනේ පිටරට කරන්න බෑනේ මෙහි ඉඳන් කොහොමද පිටරට ඉන්න දෙන්නෙක් එකතු කරන්නේ තාබයිට් කෑල්ලක් දාගෙන කිරි මුට්ටිය උතුරනවා දැන් මොකද දැන් අපි හිතමු එහෙම කිව්වම බලය පිහිටවන්නේ නැහැ හැබැයි ඔබතුමා මෙහි ඉඳන් දෙන්නෙක් වශී කරන්න ගියම් බලය පිහිටවන එහෙම කරන්න බෑ අහුවෙන්න එපා කියන්නේ ඒකයි මම කියන්නේ හොර 70ට අහුවෙන්න එපා එච්චරයි මම කියන්නේ දැන් ඔබතුමා කියනවා අනිත් කට්ටියට මෙහෙම 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 හොරගම් හොරගම් දැන් ඔබතුමා හරියට වැඩේ කරනවා මේ රෙද්දවල් මහත්තයෝ මට වැඩක් නැහැ ආයුබෝවන් දනුෂ්ක්ස් පල්ල හැමෝටම මම ආයුබෝවන් කියලා පිළිගන්න ඔබතුමා ආයුබෝවන් දේරුවන් සරණයි කාලයකට පස්සේ මෙතුමත් එක්ක සාකච්ඡා කරන්න හිතුණා මේ අදෘශ්‍යමානේ නැත්තම් නොපෙනෙන බලවේග ගත්තට පස්සේ මේ දවස්වල හරි ආందోళනාත්මකයි නොඑක් දෙනා නොඑක් නොඑක් ප්‍රකාශ සිදු කරනවා නොඑක් දෙනා නොඑක් නොඑක් ඔප්පු කිරීම කරන්න යනවා ඉතින් එහෙම වෙලාවක මේ විෂය ගැන හරි විවෘතව අපිත් එක්ක කතා කරන කෙනෙක් ඉන්නවා ඒ තමයි ඌ වෙල්ලස්සේ ඩොරින් විල්ලා ඩොරින් විල්ලා හරි කෙලින් කතා කරනවා කවදත් කෙලින් කතා කරනවා මම හිතන්නේ වැඩත් ඒ වගේ තමයි මේ තුන්වෙනි වැඩසටහන අපිත් එක්ක කරන බොහෝ දෙනෙක් බොහෝ ප්‍රතිචාර දක්වලා දීමුණා प्रतिचार පළවෙනි පාරාව දෙවෙනි පාරාව මේ තුන්වෙනි පාර. තුන්වෙනි පාරත් ආව ඔබතුමා මාව හොයාගෙන මාව මගේ නම දන්න නිසා. මම අදත් කියන්නේ එදත් කියන්නේ හෙටත් කියන්නේ මං ඩොරින් විල්ලියා ඩොරින් විල්ලියාම තමයි. ඩොරින් විල්ලියා වෙනස් වෙන්නේ නැහැ. ඩොරින් විල්ලියාම තමයි. ඩොරින් විල්ලියා ඩොරින් විල්ලියාව පමණයි. ඒ කියන්නේ මින්න වෙනස් කරන කට්ටිය ඉන්නවද? එහෙම වෙනස් කරනවද? වෙනස් කරන කට්ටිය බලන්න ආද වෙනස් කරන්නේ නැද්ද මහත්ය අදුර හැංගිලා මූණ දෙන්නේ නැහැ මූණ පෙන්වන්න කැමති නැහැ හැංගිලා ගහන්නේ අද හැංගිලා Taman එඩිටර කතා කරන්න ඕන මම එද්දත් කතා කරන්නේ මේ විදිහට අදත් කතා කරා මගේ මං කියලා තියෙනවනේ මම කිසි දෙයකට බය ඇති මිනිස්සෙක් නෙමෙයි ඕන දෙයක් දෙලින් කතා කරන ගුරෙක් හොරෙක් නෙමෙයි ගුරෙක් ඒකයි මම මේ විදිහට කතා කරන්නේ දැන් ඩොරින්නිල අපි මේ ශේෂ්ත්‍රය ගත්තම යක්කු එක්ක වැඩ කටයුතු කරන්න එහෙම නැත්නම් අදුෘෂ්‍යමාන බල මේවත් එක්ක වැඩ කරන මිනිස්සු ඔබතුමා කියන්නේ බයයි කියලාද හැංගිලා ඉන්නවා කියලාද ඔබතුමා ඇයි එහෙම කියන්නේ මෙහෙමයි යක්කු ඉන්නව ඇති යක්කුන්ගෙන් භූතයන්ගෙන් පෙරේතයන්ගෙන් මේ වැඩ කරනවා කියනවා මම නම් ආලා නෑ මහත්තයා යක්කුන්ගෙන් පෙරේතයන්ගෙන් භූතයන්ගෙන් මේ දේ කරන්න බෑ මේ දේ කරන්න පුළුවන්නේ මන්තර සාහස්ත්‍රයෙන් පමණයි දැන් ඔබතුමා එහෙම කිව්වට එහෙම වැඩ කරන කට්ටියත් ඉන්නවනේ දැන් ඔබ ඔබතුමා කියන්නේ මන්ත හරි මන්තර සාහස්ත්‍රයෙන් මට මේ පොල්ගෙඩිය ගලින් කරලා පෙන්නන්න එහෙනම් හරි හොඳ ප්‍රශ්නයක් ඇවිල්ලා මහත්තයා මට හිනස් යනවා මම මේ වැඩසටහන දැක්ක පොයක් දවසේ එක්කෙනෙක් ඇවිල්ලා මාධ්‍යයට පොල්ගෙඩියක් අරගෙන විජ්ජා පෙන්නුවා මටත් ඕන නම් මේ පොල්ගෙඩියෙන් විජ්ජාවක් පෙන්වන්න පුළුවන් ඔබතුමාට මට මහත්තයෝ මේ පොල්ගෙඩිය අල්ල තියලා මෙහෙම මෙහෙම උස්සන්න පුළුවන් මේ රෙද්දවල් මහත්තයෝ මට වැඩක් නැහැ ඔය රෝඩින්ගේ පොල්ගෙඩිය කරන්න බෑ සාත්‍රයක් පොල්ගෙඩිය මොකද්ද මහත්තයෝ කරන්න පුළුවන් සාත්‍රේ මට දාදුන්නේ මගේ සීය තාත්තා මට මේ දේ පමනයි මේ සීන මහත්තයෝ මට මේ දේ පමනයි දුන්නේ මේ දෙක නැත්නම් කිසි දෙයක් මට නම් කරන්න බෑ අනිත් කට්ටිය උඩ පනනවා ඇති මම උඩ පනින්නේ එදත් ඩොරින්
උඩවෙන්න මේදකෙන් අදත් දොරින් උඩ බලින්න මේදකෙන් මට රන් පටි රන් තහඩු කිසි දෙයක් අවශ්‍ය නැහැ මගේ සිය තාත්තා දුන්නේ මට මේ දේ පමණයි මම මේ දෙයෙන් තමයි ඕන දෙයක් කරන්නේ දැන් ඔබතුමා කියන්නේ එතකොට අර පොල් ගෙඩි කතන්දර බොරු දෙහි ගෙඩි කතන්දර බොරු පුහුල් ගෙඩි කපනවා මේ 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 කාලයත් තිස්සේ පැවතගෙන ශාන්ති කරමු ඔබතුමා කියන්නේ මේ වෙයි මුකුත් කරන්න බෑ මේ මේ දෙකෙන් විතරයි ඔක්කොම කරන්න පුළුවන් කියලා මාතෝ මගේ වැටසටහන් හත අටක් ගිහිල්ලා තියෙනවා ඔබතුමා බලන්නත් ඇති ඔබතුමා මාත් එක්ක මේ තුන්වෙනි මම මේ තුන්වෙනි පාටත් එනකොට එනකොට ඔබතුමා එනකොට මටත් පිදේනියක් හදලා ලස්සනට පහන් ටිකක් පත්තු කරලා ඒකට වමනා කරන්න තියලා මට එහෙම අවශ්‍යතාවයක් නැහැ පිදේනි හදන්න ඕන දේවල් තියෙනවා නැත්තේ නැ වසී කර්මක අවශ්‍ය දේ මේ දේ පමණයි මේ දෙකෙන් තමයි මම ඕන සෙල්ලමක් කරන්නේ ඒ කියන්නේ කිසිම පිදේනි තටුවක් නැතුව කිසිම පුද පූජාවක් මුකුත් නැතුව ඔබතුමා කියන්නේ මේ දෙකෙන් දෙන්නේ කොෂි කරන්න පුළුවන් අනිවාර්යෙන් මම කරලා දිනා මාත්‍ය ඔබතුමාට පිට රටින් ලංකාවෙන් පිට රටින් ඔබතුමාට මංගර කතා කරලා කියලා නැද්ද අනිවාර්යෙන් කියන්න ඇති මම එදත් කරන්න මේ දෙකෙන් අදත් කරන්න මේ දෙකෙන් හෙටත් කරන්න මේ ගෙරියොළු දෙක කියන්නේ මේ හරක් පොළු දෙක මට මේ දේ පමණයි අවශ්‍ය මට කියන්න තියෙනවා මාත්‍ය දෙයක් ඇත්තම කියනවනම් අද හොර 70 බෝලා ඉන්නවා අද පොඩි උන් පවා ගුරුකන් සාත්‍රයට ඇවිල්ලා ඉන්නවා රවුලක් නැ බලන්න ගත්තම දේවාලස්සට යනවා මායන් වෙනවා කොණ්ඩ කඩාගෙනවා මුන්ට මලවරද්දක් කරන්නව තොපිය කොහොම කරන්න එපා මිනිස්සුන්ගේ සල්ලි හොරා කන්න එපා තොපිට ඉන උඩින දෙයි හාඳුරෝ සාප කරනවා එහෙම කරන්න එපා හරියාකාර යමක් කරලා තොපි කීයක් හරි ගනි මම කියන්නේ දන්න භාෂාවෙන් මේ දැන් මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා මිනිස්සු අද දේවාල විශ්වාස කරන්නේ නැහැ මිනිස්සු දේවාල වල කපුවන් විශ්වාස කරන්නේ නැහැ ගුරුන්නාන්සල විශ්වාස කරන්නේ නැහැ දේවාල වලට ගියා වෙන වෙනම කරන්නේ වෙන වෙනම කියන්නේ මාත්‍ය දැක්කද මාධ්‍යයට ඇවිල්ලා එක්කෙනෙක් නිකන් චිත්‍රපටියක් රකපෑවා නිකන් බඩු වෙලා ගියා ඒ වගේ මේ ඩොරින් විල්ලියාට මාධ්‍යයට මට ප්‍රසිද්ධතාවයක් වෙන්න ඕනේ මම වැඩක් කරලා වැඩක් දෙන්නපොක මම මගේ අම්මා දස මාසයක් කුසේ තියාගෙන තමයි මම මේ ලෝකෙට බිහි කරේ ඒ කිරිබුද බොන ගානේ මම හරියාකාර වැඩක් කරලා දෙනවා මිනිස්සුන්ට ඒ වගේ මං කෙලින් කතා කරන මිනිස්සු මං බය නැහැ මගේ සීයා මගේ තාත්තා මට මේ දායාද කියලා දුන්නේ උඹ හරි දේ කරපන් වැරදි දේ කරන් දෙපා වැරදි මුදල මිනිස්සුන්ගෙන් ගන්න දෙපා එහෙම ගත්තොත් තොටමේ සාත්‍රේ යadinne අපි දන්න බාසම මට එහෙම කියලා දින තොටමේ සාත්‍රේ යadinne තෝ හරියට කරගෙන ඵල නැත්තම් මේ සාත්‍රෙන් අත්හැරිය එහෙම තමයි මට දීලා තින්නේ මේ දායාද දැන් මොකද්ද ඩොරින් විල්ලිය ඔබතුමාට මේ තියෙන බලේ දැන් මටත් පුළුවන් මේ දෙකක් තියාගෙන පොල් ගෙඩියක් පිදේනි තටුව මොකක් හරි දියන මමත් කරනවා කියනවා මටත් පුළුවන් කියනවා ආ ඔබතුමාට මොකද්ද තියෙන විශේෂ බලේ මේ වැඩ කටයුතු කරන්න මේක මහත්වේ බලේ කියන්නේ මෙහෙමයි හැමෝටම මේ සාත්‍රේ පිහිටන්නේ කට්ටිය උඩ පනිනවා ඉන හෙල්ලුවාට බඩ හෙල්ලුවාට කද හෙල්ලුවාට හොර 70ක වුණ දෙපා මං වගේ එදිතරව කතා කරන මිනිස්සෙකුට වැඩක් බාර දෙයල්ලා පිටරට වෙන කෙනෙක් කතා කරපල්ලා ලංකාවේ කෙනෙක් කතා කරපල්ලා බය නැතුව හැබැයි වසී ගුරුකම කරනවා කිව්වොත් ඡය දෙකට බය නැතුව ඕන කෙනෙකුට කරලා දෙනවා දැන් ඔබතුමා ඇයි මෙච්චර ප්‍රසිද්ධ වසී ගුරුකමට වසී කතා කරොත් වසී ගුරුකම ඇයි මේ වසී ගුරුකම නම් ප්‍රසිද්ධ ඔබතුමා වාගේ හේතුව මම ඉතින් වසී ගුරුකමට මං කරලා තියෙන සාස්ත්‍රේ ඒ කියන්නේ මම වසී ගුරුකමට ඌව වෙල්ලස්සේ දොරුසි විල්ලිය ප්‍රසිද්ධයි වසී ගුරුකම් වසී ගුරුකම් නෙමෙයි හදි වුණියන් කපනවා ගෙවල් දොරවල් ආරක්ෂා කරනවා දිනුවට යන්ත්‍ර දාලා දෙනවා බහිරෝ පූජා දෙනවා සියලු දේට කතා කරන්න බය නැතු මම මාත් බය නැ මං කෙලින් කතා කරනවා කෙලින් කියන්න තියෙන දේ ඕන ජගජෙකුට ඕන උගජෙකුට මම කියනවා මං බය නැ මම මේ සාත්‍රයේ දන්න නිසා තමයි ඔබතුමා වගේ කෙනෙක් එක්ක මං ඉදිරිපත් වෙන්නේ මේ වගේ වැඩසටහනකට මං දන්නේ නැත්නම් මම මේ වගේ තැන් වලට එන්නේ මං යමක් කරන ගුරෙක් මම ගුරෙක් හොරෙක් නෙමෙයි ගුරෙක් දැන් ඔබතුමා වශී කර්ම ගැන කතා කරා ඌ වෙල්ලස්සේ ඉඳන් කතා කරනවා කිව්වා මේවා ලංකාවට විතරනේ පිටරට නෙවෙයිනේ පිටරට කරන්න බෑනේ මෙහි ඉඳන් කොහොමද පිටරට ඉන්න දෙන්නේ එකතු කරන්නේ ඇත්ත කියන්න පිටරට දෙන්නේ එකතු කරන්න බෑනේ ලංකාවේ ඉඳන් දෙයක් කරලා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ මම වසීකුරුකමක් කරන්නේ පැය දෙකෙන්
පය දෙකෙන් කරනවා පිට රට හිටියත් ලංකාව හිටියත් ඒක මට ප්‍රශ්නයක් නෑ මහත්තයා ඔබතුමා කොහේ හිටියත් පය දෙකෙන් දෙන්න එකේ කිතුද අනිවාර්යෙන් පය දෙක නම් පය දෙක තමයි පය දෙක නම් පය දෙක පය තුන හතර මම ගන්නෑ දින ගණන් ගන්න පය දෙකෙන් කරනවා කිව්වොත් මගේ බෙල්ල ගහලා ගියත් මං වැඩේ කරලා දෙනවා පොරොන්දු පිට මට මගේ සීය තාත්තා ඒ තරම්මට දායාද කියලා දිලා හැබැයි කියලා දීලා තියෙන දිවුරුන් අරගෙන ඉස මුතුනේ තියන්නේ ඒ වගේ තමයි මේ සාත්‍රයේ දිවුරුන් අරගෙන ඒ සාත්‍රයේ දීලා තින්නේ අපිට ඒ කට්ටියට පිටුපාලා මාත්‍යෝ කට්ටිය අදිනවා චිත්‍රපටි රඟපානවා නළු නිළිය ගේනවා අද කාලේ ගෙනල්ලා අහක යන පාන් කඩුව නැග්ගලා ගිරනවා ඒ වගේ නෙවෙයි ඩොරින් නිල්ලියට කතා කරන්න බය නැතුන් ඕන කෙනෙක් दिष्टिवेंदा දේවාලට ගිහිල්ලා ෆොටෝ දෙකක් අරගෙන ගිහිල්ලා අනේ මේ සම්බන්ධය ඇති කරන්න මේ කතරගම දෙයි හාඳුරුනේ මේ දේ මේ පෞල් ජීවිතේ වෙන අවුල් වෙලා තින්නේ මේ දේ මේවා කර එහෙම බෑ මහත්තයා කරන්න මේකට මන්තර සාත්‍රේ අනිවාර්යෙන් ඕන වසීකුරුකමක් කරන්න ෆොටෝ දෙක නන් දෙක අනිවාර්යෙන් සම්බන්ධයක් තියෙන්න ඕන හැම කෙනාම වසී කරන්න බෑ වසී කරන්න පුළුවන් විදියක් තියෙනවා පාර යන කෙනෙක් ඔබතුමා කිව්වොත් අනේ වෙද මහත්තයා ඩොරින් විල්ලියා මට මෙයාට ආසයි මෙයා මට එහෙම කරන්න බෑ මහත්තයා ඔබතුමාට පුළුවන් නේ ලෝකෙ ඉන්න කවුරේ හොඳම කෙනෙක් වශී කරලා ගෙදර ගෙනත් තියාගන්න මෙච්චර දන්නවනා මේමයි මහත්තයා එහෙම කරන්න පුළුවන් මම එහෙම මෙහෙම එහෙම කරන්න පුළුවන් කියන්නේ මගේ සම්බන්ධතාවයක් ඒක යෙදিলা තියෙන්න ඕන එහෙම කරොත් මටත් පුළුවන් ගෑණියෙක් ගෙදරට වශීයක් කරලා ගෙන නිලියෙක් හරි හරි මට මං නිකන් කියන්නක හිතන්නක කොහේ පිටරට ඉන්දියාව රූරගිනක් මට හිත ගිහිල්ලා මට වශී කරග එහෙම කරන්න බෑ මහත්තයා එහෙම කරන්න බෑ ගෙදර යන්න मंत्र शास्त्री पटंगाने නොමිලේ නොමිලේ මගේ සේවය කරන්න පුළුවන් මහත්තයා මගේ සේවය නොමිලේ මගේ සීයා තාත්තා මට කියලා දුන්න මේ සාත්‍රේ නොමිලේ කරන්න පුළුවන් සේවය සේ හැමෝම ඉඳගත්තම නොමිලේ 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 මොකද ಅದ නොමිලේ කරේ මොකද කරේ මහත්තයා නොමිලේ බොරුද කියන්නේ නොමිලේ කියන්නේ නොමිලේ මොනාද මහත්තයා මට කියන්න කුණුවරප නෑ මෙතන ඇත්තම කියනවනම් නොමිලේ කරන්න බෑ මේවා නොමිලේ කරන්න පුළුවන් මන්තර සාත්‍රයේ පමණයි දෙන්නෙක් වසියක් කරන්න මට ෆොටෝ දෙක නන් දෙක එතනට ඕන පූජා බට්ටික මට සපයන්න ඕන එතකොට මහත්තයා මගේ අතයි පයයි අරගෙන ගිහිල්ලා මට ඕන දේ මේ දේවාල ස්ථාන මේ දෙනවා ති එහෙම බෑනේ මහත්තයා එහෙම කරන්න බෑ බලන්න මම මේ වැඩසටහන මම දැකලා තියෙනවා නොමිලේ 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 සෑම දේම නොමිලේ අහුවෙන්න බෑ වගේ මං තියෙනවා අනිත්සක බත් කැමරාවට හරියට ගන්න ටිකක් වෙලාගේ ඔන්න ඔහොම තමයි සෝ කරග පාන්නේ එහෙම සෝ රග පාන්න පුළුවන් මටත් මෙතන ඔබතුමා මේ මේ ඇත්ත හිලිතරවක් කරන්නේ මොනවගේ හිතරගෙන මේ මහත්තයා කිරිමුට්ටියක් කොහමද උතුරන්නේ කිරිමුට්ටියක් නිකන් ඉබේ ඉතරනවද මන්ත්‍රයක් කිව්ව පළියට එතකොට වතුර මුට්ටියක් ඉබේ ඉතරනවද ඕවට අහුවෙන්න එපා මිනිස්සු මම කියන්නේ ලංකා වාසී ලෝක වාසී මිනිස්සුන්ට කියන්නේ ඕවට අහුවෙන්න එපා කිරිමුට්ටියක් ඉතුරුවාට වතුර මුට්ටි එහෙම සාත්‍රේ මන්ත්‍ර සාත්‍රේ එහෙම නැහැ එහෙමනම් මේ ලෝකෙ අනිත් පැත්තට පෙළන්න පුළුවන් එහෙනම් රජව මේ ඉන්නවනේ අද රට පාලනය කරන නායකයෝ උන්ටත් පුළුවන් මේ මෙහෙමනම්
අනේ මට මේ 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 දෙයට මෙහෙම වෙන්න එහෙම කරන්න බෑ මහත්තයා එහෙම කරන්න බෑ අහුවෙන්න එපා කියන්නේ ඒකයි මම දැන් අපි හිතමු එහෙම කිව්වම බලය පිහිටවන්නේ නැහැ හැබැයි ඔබතුමා මෙහෙ ඉඳන් දෙන්නෙක් වශී කරන්න ගියම් බලය පිහිටවනවා ඒක වෙනවා පිහිටවන්නේ මහත්තයෝ මෙහෙමනේ මං කිරි මුට්ටියවත් වතුර මුට්ටියවත් උතුරලා නෙවෙන්නේ වශී කරන්නේ මගේ මන්ත්‍ර ශාස්ත්‍රයේ මේ ගෙරියලු දෙකෙන් සමහර කට්ටිය එක එක නොයිස් නොයිස් බඩු වරගෙන කරනවානේ ඒ වගේ උඩ පනින් දෙපා තොපි වරුවට හෘදයක් කරපියව් මං කියන්නේ එච්චර හෘදයක් කරපියව් මම දන්න භාෂාවෙන් කියන්නේ නැත්තම් තොපිට ඉඳගුණේ දෙයි හඳුර සාප කරා මේ මුදල් අරගෙන එහෙම කණ්ඩ දගලන්න එපා ඒ කියන්නේ ශාන්ති කර්ම කියන කොටස මුවාවෙන් නැත්තම් දෙවියොන්ට හැංගිලා දෙවියෝ මුවාවෙන් දාගත්ත සමහර ගුරුන්නාන්සේලා සමහර දේවාලවල ඉන්න කට්ටිය එක එක අපචාරකම් කරනවා කියන්නේ නැත්තද එහෙම දේවල් වෙනවද වෙනවා මහත්තයා දැක්ක නැද්ද මේ ඊය පෙරේද ගාල්ලේ පැත්තේ වැඩක් වුණා ද මිනිස්සු විශ්වාස කරන්නේ කොහොමද අපි ළඟට වුණත් මං කියන්නේ හරි ඔළුවට ගන්න මනසට ගන්න විනාඩි 10ක් 15ක් අහන්න හොඳ කෙනා තෝරගන්න ගුරෙක් ළඟට කෙල්ලෙක් කොල්ලෙක් කොල්ලෙක් කරෙන්ද කෙල්ලෙක් තනියෙන් යවන්න එපා මහත්තයෝ අපි කරපු පව් කරත්ත රෝද වගේ පිටිපස්සෙන් එනවා අද කියලා හිරගෙවල් වල නගිනවනේ මිනිස්සු අපිට ඒ වගේ මේ සාත්‍රේ විකුණන්න ඕනේ මම හරියාකාර වැඩක් කළා දෙනවා මට බය නැතුන් ඕනම කෙනෙක් කතා හැබැයි මගේ මහත්තයා කට පොඩ්ඩක් තරයි මම කෙලින් කතා කරන්න නිසා කෙලින් කතා කරන ඩොරින්ලි ඇත්තක තමයි අද මෙහෙම කෙලින් කතා කරන්නේ ඔබ බොහෝ දේවල් ඔබතුමා දැන් හෙලිදරව් කරනවා කතා කරනවා මේ ඔබතුමා වගකීමෙන්ද කියන කමක් නැද්ද මේව දැනගත්තර ප්‍රශ්නයක් නැද්ද මම මහත්ත මම බය නෑ මම ඔබතුමා එක්ක මම මේ වැඩසටහන් තුනක් කරලා දෙනවා මම බය නෑනේ මම කෙලින් කතා කරන මිනිස්සෙක් කෙලින් කතා කරන ඕන කෙනෙකුට ඕන ලෝකයකට සෝක්කයකට ඕන කෙනෙකුට මම කෙලින් කතා කරන මිනිස්සෙක් මම බය නෑ ඇත්තම කියනවා බය නෑ කියන්නේ මගේ සාත්‍රයට මම බය නෑ මට මේ දුන්න දායාදේ මාරොඩී හුලවාලි අප්පච්චි මේක මම උදේ හවහ වැදලා ඉබලා තමයි මාත්තු මම පිළිගන්නේ ඒ තරම් මට දුන්න දායාදයක් මේ දැන් අපි හිතමු ඩොරින් විල්ලාගේ මේ වැඩසටහන ප්‍රථම වතාවට බලන කෙනෙක් ඔබතුමා ගැන දන්නේ නැතුව ප්‍රථම වතාවට බලන කෙනෙක් ඔබතුමා මොන මොන විදිහේ මිනිස්සු ගේන ප්‍රශ්න වලටද පිහිට වෙන්නේ මිනිස්සුන්ගේ මොන මොන විදිහේ ප්‍රශ්න වලට ඔබතුමාට කතා කරන්න පුළුවන්ද ඔබතුමාගෙන් පිහිටක් ඉල්ලන්න පුළුවන්ද මාත්‍යම් මට කතා කරනවා වසීගුරුකම් වලට කතා කරනවා මම හරි දේ පමණයි කරලා දෙන්නේ අද බලන්න පෞල් ජීවිත අනන්තවත් කැඩලා තිනවා ගෑනුන්ගේ පිරිමින්ගේ ප්‍රශ්න අනන්තවත් අරන් යනවා හැබැයි මම ඒ දේ හරියාකාර ලස්සනට පෞල් දැන් කෙල්ලෙක් කියන්නේ බදලා අවුරුද්දෙන් දෙකෙන් පෞල් ජීවිතයක් විනාශ වෙලා ඒ පිරිමියා ගෑණියෙක් අරන් ඉන්නවනම් ගෑණි වෙන මිනිහෙක් අරන් ඉන්නවනම් පෞල් ජීවිතේ කවදාකවත් සාර්ථක වෙන්නේ නැහැ පළවෙනි පෞල් ජීවිතයක් වඩා දෙවෙනි පෞල් ජීවිතේ තුන්වෙනි පෞල් ජීවිතේ සාර්ථක වෙන්නේ නැයි දරු ලපට ඉන්නවා හරියාකාර जीवित ඉන්නෝන්නේ මට මේ දේ කරන්න පුළුවන් මා ඒකල බලුවෙන් ඉපා හරියාකාර යමක් කරන්න මාධ්‍යයට යන්න ඕනේ මහත්තයෝ නිකන් චිත්‍රපට රඟපාන්න යන්න ඕනේ බිත්තර අරන් ගිහිල්ලා පොල් ගෙඩි අරන් ගිහිල්ලා ඕවා නිකන් විඥානේ මහත්තයෝ ඕවා කරන්න යන්න එපා ඒවා කළා මිනිස්සු රවට්ටන්න බෑ රැවටෙන්නෙත් නෑ ඒවා රැවටනෝ නම් රැවටෙන්නේ මෝඩ මිනිස්සෙක් තමයි ඒ පොල් ගෙඩියකින්වත් බිත්තරයකින්වත් කවදාකවත් වසී ගුරුකම් කරන්න බෑ කරන්න පුළුවන්නේ නීච කුල රොඩි මිනිස්සුන්ට මේ ගෙරියලු දෙකින් වසී කර්මයක් කරන්නත් පුළුවන් වන්දනයක් කපන්නත් පුළුවන් කෙනෙක් කොහමද ඩොරින් විල්ලා ගැන විශ්වාසය දියන්නේ කතා කරලා සද්ද දෙනවා සද්ද දෙන්න බලයට කෙනෙක්ට විශ්වාස කරන්න බෑනේ ඔබතුමා වැඩක් කරයිද කියලා මම ඉතින් මහත්තයා කියන්නේ මම වැඩක් කරලා තියෙන්නේ වැඩක් කරනවා මේ ඔබතුමා කියපු දෙයට මම වැඩක් කරනවා මම බය නෑ මං කියන්නේ ඒකයි මගේ වැඩ කට වගේම තමයි වැඩ මගේ සීය තාත්ත මට ඒ තරම් මට දායද ඒ සාත්‍රේ උගන්වලා තිනවා මම එකයි කෙලින් කතා කරන්න බය නැතුව ඕන කෙනෙක් එක්ක මට හැප්පෙන්න පුළුවන් කියලා මට හැප්පෙන්න පුළුවන් ඕන කෙනෙක් එක්ක හැබැයි අභියෝගයක් දුන්නොත් සාය දෙකෙන් ගුරුකම කළා දුන්නේ නැත්නම් මහත්මයා මං එදාට මේ සාත්‍රේ අත්තරන මම මේ දේ කරන්නේ මට කරන්න බෑ
පුළුවන් දේ පමණයි බාරගන්න මම බැරි දේ බාරගන්නේ නැහැ ඔබතුමා කෙලින්ම කියනවා පැය දෙකෙන් මේ දේ කරනවා මෙහෙමයි කියලා දැන් ඇත්තටම අර කරන්නේ බොරුවක්ද ඔය දෙහි කපනවා කියලා පුහුල් කපනවා කියලා දේවාල වල කරන කතන්දර දෙහි කපනවා මහත්තයා දෙහි ගෙඩිය අරගෙන ගිරේට තියලා සා ඉංගේසන් කට්ටෙන් විදලා දෙහි ගෙඩිය කපනවා එතකොට ලේ වගේ එනවා එතකොට බිත්තරේට ඉංගේසන් කට්ටෙන් බිත්තරේට විදලා බිත්තරේ කඩපු ගමන් ලේ එනවා පුහුල් ගෙඩියටත් ඕසෙල්ලම තමයි කරන්නේ ඉංගේසන් කට්ටෙන් ලේ එහෙම මහත්තයා මේ සාත්‍රයේ එහෙම නැහැ මම කරන්නේ නැද්ද මිනිස්සු ගල් කරන්නේ ඔබතුමා ගාව ගල් කරන්න අර කියන්නේ සෙව්වන්දි මෑණියෝ ගල් කරන්න යන්නේ මිනිස්සුන්ව ගල් කරන්න එයා කිව්වා හොඳ කතාවක් එයා මාධ්‍යයට ආවිල්ලා කිව්වා හොඳ කතාවක් ඒකත් අහගන්නකෝ මට මාස 3ක් මගේ කුසේ දරුවෙක් ඉපදිලා ඉද්දි මාව දන්නේ නැතුණු එයා දන්නේ නැතුණු මේක ඒක උඩ වංගෙඩියක් තියලා මොකද කෙටු එහෙම කරන්න පුළුවන් තමන්ගේ මහත්තයෝ කුසට ආපු දරුව දන්නේ නැත්නම් ඒ ගෑනු කෙනා බොරුවක්නේ මාධ්‍යයට ඇවිල්ලා නිකන් පච වෙලා ගියානේ ඒව හන්න එපා ඒ වගේ වැඩ නෑ මාත්තුනේ සාත්‍රේ හරි ආකාර කරන්න පුළුවන් වැඩ කොටසක් තියෙනවා ඒ දේ පමණයි කරන්න පුළුවන් කියලා මම කියනවා ඒ විදිහට තමයි කතා බහ කරන්නේ බොහෝ දෙනෙක්ට දැන් පිටරට මේ වැඩසටහන බලන්න ඔබතුමාට මොකක් හරි වණවිඩක් දෙන්න තියෙනවද විදේශගත වෙලා ඉන්න කට්ටිය ඔබතුමාගෙන් සේවය ගන්න එනවද විදේශගත වෙලා ඉන්න කට්ටිය ඔබතුමාට කතා කරනවද මහත්තයෝ මෙහෙමයි මගෙන් සේවය ගන්න එනවා පිටරට කට්ටිය සේවය ගන්න හිතුවට ළඟට එන්න බෑ මගෙන් දුර කතෙන් කතා කරලා ආනවා වේද මහත්තයා මෙහෙමයි මේ මං ඒ කට්ටියට පිට වෙනවා අද බලන්න පිටරටක ගිහිල්ලා කෙල්ලෙක් කොල්ලෙක් ගත්තොත් ගෑණියෙක් ගත්තොත් කොපමණ දුකක් විඳිනවද වලන් හොදනවා ටොයිලට් හොදනවා පිරිමියෙක් ගත්තොත් ඌත් ඒ වගේ තමයි කරන්නේ වාහන එලවනවා වාහන හොදනවා යකෝ එහෙම මුදල් ගන්න එපා මිනිස්සුන්ගෙන් හරියාකාර යමක් කළා කීයක් හරි ගනියු එතකොට ඒ දේ තොපිට යাদী මං කියන්නේ එච්චරයි ඒ දේ යাদী කවදාකවත් ඔය පිටරට ගිහිල්ලා ඉන මිනිස්සුන්ගෙන් දහ දුක් විඳලා හොයන්නේ මාත්‍යා ඒ දේ ගත්තොත් උඩ ඉන දෙයි හාන්දුරෝ තාපකන හැබැයි හරි දේට මුදලක් ගන්න හරි දේට පමණක් ගන්න නැත්නම් කිසිම දෙයක් යাদী නැහැ හරි දේ කරොත් ඒක යাদীනවා මාත්‍යා හිතට එකතු කියන්නේ ඒ දේ දැන් පිටරණින් ඉන්න කට්ටිය ඔබතුමා කොහොමද ඔන්ලයින් වලින් වශීකරුකම් කරන්නේ මේ ඔන්ලයින් ක්‍රමේ සාර්ථකද ඔන්ලයින් ක්‍රමේ කියන්නේ මාත්‍යා මාත් එක්ක පිටරට හිටියත් ලංකාවේ හිටියත් ෆෝන් එකෙන් කතා කරන උන වීඩියෝ කෝල් එකෙන් කතා කරන්න බය වෙන්න එපා අද මෑණිවරු කොල්ල කෙල්ල ඉන්නවා එක එකාගේ රූපෙන් රඟපානවා එක ගත්තොත් කටහඬ එකෙක්ගේ මූණ එකෙක්ගේ තව කෙනෙක් රඟපාන්නේ එහෙම රඟපාන්නේ මෙතුමා මේ ඩොරින් ඉල්ලේ එහෙම රඟපාන කෙනෙක් නෙමෙයි මගේ මූණ පෙන්නන්න මම බය නැහැ මම එකයි කියන්නේ මූණ කෙලින් තියාගෙන කතා කරන්නේ මම අදත් කතා කරන්නේ හෙටත් කතා කරන්නේ කවදත් කතා කරන්නේ මගේ මූණ කෙලින් තමයි මාත් මම හැංගි හොරා මම කවදාකවත් නටන ගුරෙක් නෙමෙයි දැන් પરම්පරාවෙන් ආව කියනවා වැඩ කරන්න පුළුවන් කියනවා එහෙම පුළුවන් නම් ඇයි මේ ශේෂ මිනිස්සු රඟපාන්නේ රඟපාන්න ඕනේ නැනේ මේ සාත්‍රයේ પરම්පරාවෙන් මහත්වය මේක අහන්නකෝ මගේ සීයා ඒ කාලේ සාත්‍රයේ කරා එතකොට මගේ සීයාගෙන් පස්සේ මගේ තාත්තා කරා මේ එහෙම මහත්ව මේ දායාදේ ගන්න පුළුවන් කොටසක් ඉන්නවා දෙන්න පුළුවන් කොටසක් ඉන්නවා මේක අවුරුදු 15ට 10ට එහෙම මේ සාත්‍රයේ පිහිටවුවේ නැහැ මේක අවුරුදු 25ක් 30ක් ගියාම තමයි මේ සාත්‍රයේ හරියට පිහිටන්නේ මේ මන්ත්‍රපද බලන්න අද අසුර වරන් අසුර බද්ද කාලි වරන් නාග බද්ද කාලි වරන් සුර වරන් සුර බද්ද කාලි වරන් ඔය වචන ටික පමණයි කියන්නේ හොර ඇත්ත කියන්න පුළුවන් නෙත් ඔය දේ පමණයි වාසියට හරියන මන්ත්‍ර ටික කියන්නත් බෑ බොරුවට රඟපානවා මහත්තයා මම කියන්නේ අද්ද කල්ලලා වැදලා කියන්නේ හොර ඇත්තට අහු වෙන්න එපා එච්චරයි මම කියන්නේ ඔබතුමා කියනවා අනිත් කට්ටියට මෙහෙම 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 හොරගම් හොරගම් දැන් ඔබතුමා හරියට වැඩේ කරනවද කියලා එයාලා හයි සමහරක් පිට මාත මහත්ම මම ඒකයි මෙච්චර මම කතා කරන්නේ බය නැතුව මට පුළුවන් නිසා මම කියන්නේ මට කතා කරපළ මට හරියාකාර විශ්සය හරියාකාර කිව්වොත් මම ඕන කෙනෙකුට මගේ සීයාත් මගේ තාත්තා මට කියලා දීලා තින්නේ මේ සාත්‍රයේ විකුණ කණ්ඩ එපා හරියාකාර දුවකුට පුතෙකුට පිහිටවියන් ඒ දේ ඒ විදිහටම මම කරලා දෙනවා මහත්තයා හරි මං ඉදන් බොහෝ කරුණු කාරණා දැන කියාගත්ත බොහෝ කරුණු කාරණා ගැන ඔබ දැනුවත් කරා මේ අදෘශ්‍යමාන ලෝකේ නොපෙනෙන ලෝකේ හරි ආందోලනාත්මක කතා තියෙන දවසක තමයි අපි ඩොරින් විල්ලියත් එක්ක මේ විදිහට සාකච්ඡා කරේ අවසාන වශයෙන් ඔබතුමාගේ රටේ ලෝකේ ලංකාව විතරක් නෙවෙයි විදේශගත වෙලා ඉන්න බොහෝ පිරිසක් ඔබතුමාගේ වැඩසටහන් බලනවා එයාට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන අවසාන වශයෙන් ඔව් ලෝකවාසී ලංකාවාසී සාම දෙනාම මේ වචන ටික
මේ වීඩියෝ එක බලන්න මනසට ගන්න විනාඩි 10ක් 15ක් මේක ඔළුවට අරගෙන හරිකන තෝරගෙන හරිකනකට යමක් බාර දෙන්න තමයි මම කියන්නේ හොරුන්ට නම් අහුවෙන්න එපා හොර 70 බෝවලා ඉනවා බඩකෝස්තරේ රැකගන්න ඒ බඩකෝස්තරේ රැකගෙන හොරුන්ට නම් අහුවෙන්න එපා මම වැදලා කියන්නේ එච්චරයි මාත්‍යා මට කියන්න තියන්නේ එපමණයි ඒ පණිවිඩයත් එක්ක එවනම් අද දවසේදී මේ අදුෂ්මාන ලෝකයේ පිළිබඳ වරගෙන ආව වැඩසටහනෙන් අදට අපි සමු ගන්නවා තවත් දවසක මොන ගැහිලා මේ වගේම හරවත් වැඩසටහනකින් හම් වෙන බලාපොරොත්තු වෙන බේවින ස්තුතිවන්ත නපුතුමාට ආයිබෝන් බුදු සරණයි